ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. දවස් එක්ක ඔබ නැවතත් එකතු වෙන්නේ තරංග දැන් මේ සාහිත්‍ය කියන්නේ ජීවිතවල ඇතුළාන්තයම ස්පර්ශ කරන්න පුළුවන් තැනක් ජීවිතත් එක්ක කතා කරන්න පුළුවන් තැනක් බවට පත් වෙනවා දැන් වර්තමානයේ වෙනකොට අපි දකිනවා සාහිත්‍යයත් එක්ක බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්න සහ මේ විශේෂයෙන්ම පොතපත පිළිබඳව හැදෑරීම් කරන්න ගොඩක් අය කැමති ලේඛන ශිෂ්‍යයන් වලට සම්බන්ධ වෙන්න කැමති වෙලා ඉන්න අපි පසුගිය කාලේ දැක්කනේ නේද සාහිත්‍ය මාසය නිසා පොත් ප්‍රදර්ශන වල බොහෝ පිරිසක් එකතු වෙලා තියෙනවා මේ සාහිත්‍යයත් එක්ක එකතු වෙලා අදත් එවැනි විශිෂ්ට ගණයේ නිර්මාණ කරපු ලේඛකවරයෙක් අපි සම්බන්ධ කරගන්න සූදානම් සුන්දර ඉරිදාවේදී ඔබේ ජීවිතයට තවත් තොරතුරු සමීප කරන්න. ඒ තමයි කපිල එම් ගමගේ මහත්මයා. අයිබෝන් සුබදැසල. අයිබෝන්. කපිල මහත්මයා ගැන කතා බහ කරනකොට කතුවරයෙක් විදිහට කවියෙක් විදිහට මාධ්‍ය ශිෂ්‍යයේ දැවැන්ත කාර්යභාරයක් විවිධ තැන් ස්පර්ශ කරමින් කරපු කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපේ ජ්‍යෙෂ්ඨෙක් විදිහට බොහොම ගෞරවයෙන් අද යලිත්වත් අපි පිළිගන්නවා ඔබතුමාව. මේ අපි ඉතින් අලුත් නැහැ අපේ මේ මැදිරියත් ඔබටත් අලුත් නැහැ ඔබේ විවිධ පොත් පිළිබඳව කතා කරන විට කලිනුත් අපි මුණ ගැහිලා තියෙනවා මේ පාර එකම වසරේ එහෙම නැත්නම් මේ වසරේදීම පොත් දෙකක් ඔබ එළිදක් වෙනවා එකක් කවි පොතක් අනිත් එක කවි පිළිබඳව විචාරයක් එක එකතුන සුවිශේෂී පොතක් කියන්නකො කොහොමද මේ ගැන අදහස් මෙහෙමයි දැන් ඔය මම කාව්‍ය ශාස්ත්‍රයේ ක්‍රියාකාරීව ඉන්නකොට මම දැක්ක දෙයක් තමයි සමාජ මාධ්‍ය භාවිතයට ආවට පස්සේ කාව්‍ය ශාස්ත්‍රයේ අතිශය පුළුල් වෙනවා. ඒ කියන්නේ හැමෝටම කවි ලියන්න පුළුවන් හැමෝම තමන්ගේ පිටුවේ කවියක් කියලා දාන තැනකට ආවා. එහෙම ඇවිල්ලා ඉතින් මමත් ඒවා කියවනවා. ඒ අය පස්සේ කාලෙකදී පොතක් කරනවා. ඉතින් සමහර ඒවා එච්චර හොඳ නැහැ, වැඩිලා නැහැ. සමහර ඒවා ඉතාම හොඳ විශිෂ්ට කවි තිබුණා. මම හිතන්නේ රුවන් බන්දු ජීව පවා සෝෂල් මීඩියා හරහා තමයි ශාස්ත්‍රයට එන්නේ. ඇති ඔහු අද විශිෂ්ට කවියෙක්නේ තරුණ කවීන් අතර ඉතා විශිෂ්ට කවියෙක්. ඉතින් මේ එහෙම අප කියවගෙන යද්දි සහ ඊළඟට පොත් ඒවා මම මිලදී අරගෙන කියවද්දි මට දැනෙච්ච දෙයක් තමයි මේගොල්ලෝ අගේ කරන්න ඕනේ කියන. ඒ කියන්නේ ඒක හැම වෙලාවෙම ලේඛකයෙකුට උත්තේජනයක්. නිකන් හිතන්නකෝ නිකන් පාඨකයෙක් කියවලා පාඨකයා නිකන් මැසේජ් එකක් වගේ එකක් එව්වත් ඒක හරි උත්තේජනයක් අපිට. ඒක දැන් ලියන කෙනෙක් හැටියට මට ඒක හොඳට දැනෙනවා. ඉතින් ඒ නිසා මං කරේ මේ තප්පර කිහිපයක් දෙන්න අපිට වෙලාව බලලා ඉක්මනට වෙමු අපි ආපහු. කවිය කලාව එක්ක සරස්වති ඉන්නකොට ලක්ෂ්මීවත් අපිට අමතක කරන්න බෑ ඒ නිසා වෙලාව ටිකක් බලන්න වෙනවා. ඒවත් ඉතින් අවශ්‍යයි. පැවැත්ම සඳහා අවශ්‍යයි. පැවැත්ම සඳහා අවශ්‍යයි. ඉතින් මං කියමෙන් හිටියේ තරංග මේ ඉතින් ඒ නිසා මට හිතුණා අතර මේගොල්ලෝ අගේ කරන්න ඕනේ කියලා. මම කරේ ඕක මේ මගේ සමාජ මාධ්‍ය පිටුවේ මම ඒගොල්ලන්ගේ පොත් කියවලා පොතේ පින්තූරයයි කතුවරයගේ පින්තූරයයි දාලා මම ඒ සටහනක් ලියනවා. ඊට පස්සේ ඕක දැක්කලා මේ තිබිරියාගම බණ්ඩාර කියන මගේ සමකාලීන මිත්‍රයා එයා එතකොට පත්තරේක විශේෂාංග කතුවරේ එයා කෝ එයාගේ පත්තරේ කවි පිටුවට කවියක් විචාරය කරන්න කියලා පොතකි. ඊට පස්සේ මම තිබිරිට කිව්වා කවියකට වැඩිය හොඳ නැද්ද තිබිරි මේ පොතේම මම පොඩි වචන 700ක විතර පොඩි සටහනක් ලියන්නම් ඒ පොතත් එක්ක දාමු යන්න. එයක් ඉතා හොඳයි කියලා. ඊට පස්සේ එහෙම එහෙම මම ලිව්වා මං හිතන්නේ මම පොත් 70ක් විතර එහෙම විවේචනය කරා. විචාරය කරා. ඒක ඇත්තටම විචාරද මන් දන්නේ නැහැ. මට දැනෙන දේ. ඔව්. ඊට පස්සේ දැන් මේක ලිව්වහම මම මේකේ හුඟක් වෙලාවට එකතු කරා කිසියම් පොතකට ඒ පොත ලියන එක්කෙනාගේ තියෙන තීම් එක මට අඳුර ගන්න පුළුවන් තේමාව. පිටම පරිසරයේ සම්බන්ධ දේවල් අරගෙන ජීවිතය ගැන කතා කරන කෙනෙකුට පරිසරයේ සම්බන්ධ ලොකු. ඉතින් ලෝකේ හැමතැනම කවියෝ එහෙම ලියලා තියෙනවා. උදාහරණයක් දැන් පාරිසරික තත්ත්වයන් පදනම් කරගෙන කවි ලියුවායේ ලෝකේ ඉන්නවා. මම කරේ එහෙම අයව හොයලා ඒ අයගේ කවි ගැනත් යම් සටහනක් දාලා මේකට එකතු කරා මේ අපේ රටේ මෙහෙම කෙනෙක් මේ මේ ආරට ලියන්නේ කියලා. ඉතින් ඒක දැකලා හුඟ දෙනෙක් කිව්වා මේක මේ කවි විචාරය කරන සහ කවි රස විඳින අයට හරි ප්‍රයෝජනවත්. ඒ හින්දා මේක පොතක් කරන්න. ඇත්තට මේක මට ලොකු උත්තේජනයක් දුන්නා රවි සිරිවර්ධන ගීත රචකයා. රවි මට හැම වෙලේම කිව්වා අයියෝ මේක පොතක් කරන්න. හොඳම ටික තෝරලා පොතක් කරන්න. ඊට පස්සේ මම ආපහු මගේ පරිගණකයේ තිබ්බ ටික බලන්න නැන්දි මම 40ක් තෝරගත්තා. තෝරගෙන තමයි ඔක කරේ. එහෙම තෝරගෙන කරපු පොත තමයි පෙදෙන් බැඳි විඳුම් කියන නමින් අපිට කියව ගන්න ලැබෙන්නේ. ඔකේ ලස්සන කතාවක් තියෙනවා තරංග ඔය නම පවා රවි සිරිවර්ධන. ආ ඇත්ත. එයා තමයි යෝජනා කරේ. යෝජනා කරේ. නමක් දාන්නේ. ඒක ලස්සන නමක්. ඔව්. බොහොම මේ ආකර්ෂණීය බැඳපු දේවල් පිළිබඳ විඳීම් සටහන. විඳීම්. ඒක තමයි.
මේ විඳීම් අතර සබාධම ගැනත් ඔබ කතා කරපු වෙලාවේ මම පොඩි උපුටා ගැනීමකට යන්න බලාපොරොත්තු වෙනවා එක තැනකට සබාධමින් ජීවිතය කවි කිරීම කියලා තමයි ඔබ සටහන් කරලා තියෙන්නේ මේක මේ චතුරි දමයන්ති විසින් රචිත පද්මේ පළාතේ හිරිකඩ හමාගෙන කියලා තමයි මේ සඳහන් වෙන්නේ ඒ කෘතිය විදිහට සියල් සතුනි මල් තුරුලිය සහ නිල් දියවරුනි උපන් දිනට පවසුණු මැන මා හැදුනේ නුඹෙනි වෙනස් විදිහට හිතුවා නේද ඒ වෙනස් විදිහ චතුරි සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් يعني යා යා විඳින පරිසරය ඇතරින් යා ජීවිතය දකින්න උත්සාහ කරන අය මේ මේ දේශීය වෛද්‍ය වෛද්‍යවරියා පස්සේ තමයි මම ඇත්තටම අඳුරගන්නේ මම ওই ලීනකොට මම එයාව දන්නේවත් නැහැ එයාගේ පළවෙනි පොත තමයි පද්ම පළාතෙන් හිරිකඩ හබායන කියන කෘතිය ඉතින් ඒක කියෙව්වහම ඒක සමස්තය ඇතුළෙම තියෙන අර ඔය ඔය තරංග උපුටපු වගේ දේගල්. ඒ කියන්නේ දැන් අපි මේ පරිසරයෙන් ඉපදින්නේ. එතකොට අපි මේ පරිසරයේ කොටසක්. කියන එක තමයි එයාගේ හුඟක් කවි වල දකින්න. මේක තමයි මම ඔක කිවි ඔය පරිසරය පරිසරයෙන් ජීවිතේ කවි කරන කෙනෙක් කියලා. ඔය විදිහට දැන් මෙතුමා මේ ශේෂ්ත්‍රයට අර තරංග කිව්වා වගේ මේ නවකී නෙමේ ඕනතරම් අත්දැකීම් තියෙන කෙනෙක් මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඔය විදිහට එනවා දැන් පොත් දෙකක් නේ මේ පාරෙලි දක්වන්නේ දැන් ඊළඟ එක තමයි අඳුරැලි කොරිඩෝව ඉතින් අපි මුන්න ගැහෙන දැන් මේකේ තුලද දැන් අපි කතාබහෙදිත් කතා කරා ජීවිතය පිළිබඳ යම් හැදෑරීමක් කරනවා නම් ඔන්න හොඳම අවස්ථාව විදිහට කතා කරන්න පුළුවන් මේ පොතෙන් ජීවිතය ගැන ගොඩක් දේවල් කතා කරනවා ඔව් ඇත්තටම දැන් ඔය මේ අඳුරු එලි කොරිඩෝව කියන කෘතිය මගේ 8 වෙනි කාව්‍ය ග්‍රන්ථය. එතකොට මම අපි අත්දැකීම් වලින් ටිකක් වැඩි වෙනකොට පැහෙනකොට මේ ආපහු හිතෙනවානේ ජීවිතය ගැන බලන්න. අපිට ඉතින් මට ඔය කාලේ මම මේ ඇත්තටම ඔය පොත ලියන කාලේ කොවිඩ් සමයේ. එතකොට මට හිතුණා මේක හොඳ කාලයක් විවේකීව හොඳම දුෂ්කරම කාලේ දුෂ්කරම කාලයක් ඒවත් එක්ක මට හිතුණා අපෝ ජීවිතය දිහා බලන්න ඕන. ඉතින් එහෙම හිතලා බලපු වෙලාවල් වල මගේ ජීවිත අත්දැකීම් එක්ක ඒවා සමපාත කරගෙන ඔය කවි ටික ලියුණා. 8 වෙනි කෘතිය නේද මේ කවි පැත්ත ලියවෙන. 8 කවි සම්බන්ධව ලියුව 8 වෙනි එක. ඉතින් ඇත්තටම ඕකේ මං පස්සේ බලනකොට මටම තේරුණා ඒකේ තේමාවක් හැටියට දනවා මේ ජීවිතය දිහා අපසු බැලීමනේ මේ මං කරලා තියෙන්නේ. ඉතින් නම එන්නේත් ওই විදිහටද එතකොට? ඔව් ওই නම ඇත්තටම අත්තේ මේ දැන් රෝහල් ගත වුණාම කෙනෙක්. මං හිතනවා රෝහල තමයි අපිට ජීවිතය ගැන විශාල අවබෝධයක් ලබා දෙන තැන. රෝහල් ගත වෙලා ඉද්දී අපිට අහන්න දකින්න ලැබෙන දේවල් දිහා බලපහම අපි හිතනවා ජීවිතය පිළිබඳව අපි මේ හඹා යන දේවල් මොනවද කියන්නේ. ඉතින් ඇත්තටම ඔයක මම ලිව්වේ එහෙම. ඒ කියන්නේ එහෙම කෙනෙක් හොස්පිටල් එකේ ඉන්නකොට එයාට ජීවිතය ගැන හිතන දේ. ඉතින් ඕකේ අර මට මම බොහොම ප්‍රිය කරන කෙටි කතාවක් තියෙනවා රුසියන් කෙටි කතාවක් ගාර්ෂීන්ගේ කියලා. ගාර්ෂීන්ගේ කෙටි කතාවක් තියෙනවා රතුමල කියලා. ඒකේ තියෙන්නේ ඇත්තටම හොස්පිටල් එකේ ඉන්න කෙනෙක් හැම වෙලාවෙම අර කොට බිත්තියෙන් අනිත් පැත්ත බලනවා මල් ගහකින් රතුමලක් පිපෙන ගමන්. ඒක විප්ලවීය සම්බන්ධ කවියක්. ඉතින් මට හිතුණා මේ මිනිස්සයත් එහෙම බලන්නේ. කොහෙන් හරි බලාපොරොත්තුවක් ආපහු එනකම් බලාගෙන ඉන්නවා ජීවිතේ. ඉතින් ඒ හින්දා මම ඔක දැන් මේ අඳුර එලි කොරිඩෝ ඉතින් හොස්පිටල් එක කොරිඩෝවක් බලන්නකෝ. ඒ තියෙන පාඩුව, ඒ ඇහෙන ශබ්ද, ඒ කියන්නේ ස්ට්‍රිචර්ස් තල්ලු කරන් යන ඒවා, රෝද පුටු තල්ලු කරන් යන ඒවා, ලෙඩ්ඩුන්ගේ හඬවල්, මහා පාළුවක් නේ දැනෙන්නේ. එතකොට මට හිතනවා මේ ඒ අඳුර එලි කොරිඩෝ, ඒ කියන්නේ ඒවයි තියෙන්නේ බොහොම ඩිම් ලයිට් යාර තියෙන්නේ. මට හිතනවා මේ අඳුර එලි කොරිඩෝව තමයි අපිට අපි වහම් වෙන තැන. ජීවිතේ අපිට ආපහු තරංග අපිට අපිව හම්බෙන්න අවස්ථාවක් එනවනේ. එතකොට ඒක හරි අර අපි කියන සිංහාවලෝකණයෙන් බලනවායි කියලා ආපහු හැරිලා බලනවායි කියලා. ඉතින් එහෙම බලනකොට අපිට හිතෙනවා ජීවිතය කියලා කියන්නේ කොයිතරම් يعني ජීවිතය කියලා ඒක ටිකක් සාන්දෘෂ්ටිකවාදී මතයක්. ජීවිතය කියලා කියන්නේ එහෙම ලොකුවට ගන්න ඕන දෙයක් නෙවෙයි කියලා මට හිතෙන්නේ. අපි මේ ලෝකෙට එන්නේ කොන්ත්‍රාත්තුවක් කරන්න. අවුරුදු 70ක් 80ක් වුණනම් උපරිමේදී ඒ කාලය ඇතුළතදී අපි මේ මහ පොළොවට ඉතුරු වෙන දෙයක් කරලා ගියාම එච්චරයි ජීවිතේ. එතනින් එහාට අය හිතන්න දෙයක් නැහැ කියලා. බලන්නකො සමාධි නිර්මාණ ශිල්පියෙක් කොයිතරම් පරිකල්පනයක් තියනවද? කොයිතරම් අපූර්ව දේවල් අපිට හිතන්න ඉදිරිපත් කරනවද? පොතක් නිර්මාණයක් රසවින්දට පස්සේ එතනින් එහාට අපිට ජීවිතය පිළිබඳව හිතන්න ඒ තරම් වටිනාකමක් එකතු කරන එක හරි වටිනවා. ඔබ කරලා තියෙන මේ වගේ දෙයක් අර ජීවිතේ යමක් එකතු කරලා යන්න ඕනේ කියලා කියනවා.
එකතු කිරීම ගණනාවක් තියෙනවා කියලා අපිට දැනෙනවා ඔබේ නිර්මාණ අපි රසවිඳලා තියෙන නිසා ඒවා පරිශීලනය කරලා තියෙන නිසා දැන් මේ කතෘගේ වෙනත් කෘති කියලා කියපුවම ඒ වගේ අපිට ඉතුරු කරපු දේවල් ගොඩක් තියෙනවා කියලා අපිට දැනෙනවා කොහොමද ඉස්සරහට බලාපොරොත්තු තරංග ඇත්තටම මේ වෙලාවේ මම කරමින් ඉන්න වැඩක් තියෙනවා ඒක විශේෂයෙන්ම මම නියෝජනය කරපු ඔබත් නියෝජනය කරන මාධ්‍ය ශාස්ත්‍රය පිළිබඳව ඇති මාධ්‍ය ශාස්ත්‍රයේ මම දැක් ඉන්න කොටත් මට දැනෙච්ච දෙයක් තමයි අපි මාධ්‍ය ශාස්ත්‍රයේදී අපි දැන් ඕගොල්ලෝ අපි සියලු දෙනා ඉදිරිපත් කරන්න හැටියෙන වෙන ප්‍රසන්ටර්ස්ලා හැටියෙ ඉතින් මම මේක ගැන හදාරද්දි මම දැක්ක දෙයක් තමයි ප්‍රසන්ටර්ස්ලා හැටියට ඒ ප්‍රසන්ටින් ස්කිල් එක අපිට තියෙනවා ඒ හැකියාව අපිට තියෙනවා නමුත් ඒක නිවැරදිව අපි හදාarලා නැහැ කියලා හුඟ දෙනේ බහුතරේ ඉතින් ඒ නිසා මම ඇත්තටම මේ ඉංග්‍රීසි පතපොත ටිකක් පිට රටින් මිත්‍රයන්ගෙන් ගෙන්න ගත්තා. ගෙන්නගෙන මට හිතුණා මේක හරහා මම ලියන්න ඕනේ කියලා. එකක් තමයි දැන් මම එක පැත්තකින් ගුරුවරයෙක් හැටියටත් වැඩ කරනන්නේ විශ්වවිද්‍යාලෙ උගන්වද්දි. ඒක එක දැන් ජනමාධ්‍ය විෂයේ එක කෝස් යුනිට් එකක්. ආටෝ ප්‍රසන්ටින් කියන්නේ. එතකොට මම දැන් ඒක උගන්වද්දි ළමයි නිතර කියන දෙයක් තමයි මේ මේකට සර් පොත් නැහැ නේ කියලා. ඊට පස්සේ මට හිතුණා මේක ලියන්න ඕනේ. ඊට පස්සේ මම දැන් ඒ පොත ලියමින් යනවා මේ ඒකේ පොතේ නම තමයි විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍යවල ඉදිරිපත් කිරීමේ කලාව. ඒත් ඒක ටිකක් අවුරුදු දෙකක් විතර මම රිසර්ච් එකක් එහෙම කරලා ලියන්නේ ටිකක් ඒක පොඩි ඇකඩමික් ලක්ෂණ සහිත පොතක්. ඉතින් ඒක ටිකක් ලොකුයි පොත. ප්‍රකාශකයෙකුත් ඉන්නවා ඇත්තට. ඉතින් හැම වෙලෙම කියනකෝ ඉවර නැන්ද කියලා. ඉතින් ඒ නිසා ඒ පොත තමයි දැන් මේ ලයි බරටම කරගෙන යන්නේ. අපිට හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා. දැන් පොත ලියාගෙන යන අතරතුරේ ප්‍රකාශකයෙක් ඉන්නවා. ඒ පොතට. දැන් මේ පොත ගතන ගත්තත් එමය. දැන් මේක ඉල්ලගෙන කරේ නේ? ඔව්. මේ ප්‍රකාශකයා ඇත්තටම මේක මගෙන් ඉල්ලගෙන කරේ. ඉල්ලගෙන කියන්නේ ආයකව මට පොතක් දෙන්න ඔයාගේ කරන්න කියලා. ඊට පස්සේ මං කෝවා තේ මෙන්න මෙහෙම එකක් නම් තියෙනවා කියලා. ඊට පස්සේ කරමු කියලා තමයි එයා ගත්තේ. ඒ විදිහ තමයි මෙහෙමයි තරංග ඇත්තටම මුල් අවදියේදී අපිට එහෙම ප්‍රකාශකව ඉඳලා නැහැ. ඒ කියන්නේ අපි දන්නේ නැහැනේ කවුරුත්. දැන් මගේ මුල් පොත් තුනක්ම කතෘ ප්‍රකාශන හැටියට තමයි එළියට එන්නේ. ඒ කියන්නේ ඒවා මම ඔය එක එක ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ආධාර වැඩපිළිවෙලක් ගියානේ. ඒ ආධාර වැඩපිළිවෙලට අපිට දැම්මම ඒවෙන් අනුමත වුණා. අනුමත වෙලා ඒගොල්ලෝ මට සල්ලි දීලා ඒකෙන් තමයි මුද්‍රණය කරේ. පස්සේ හැබැයි ඊට පස්සේ ප්‍රකාශකයෝ එන්න පටන් ගත්තා. ඉතින් මගේ ප්‍රධාන ප්‍රකාශකයා තමයි ඔය සුරස කියන්නේ ප්‍රේම් දිසානායක. ප්‍රේම් දිසානායක මහත්තයා. ප්‍රේම් මං හිතන්නේ මේ වෙනකොට මගේ පොත් ඕ හරිම ඉතාමත්ම හොඳ මිනිස්සේ. එයා මං හිතන්නේ මගේ පොත් 8ක් දැනට කරලා තියෙනවා. වැඩිම පොත් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් දැන් ඉතින් ඇත්තටම එහෙම නෑ ලියනවා කියලා කිව්ව ගමන් ඉතින් ප්‍රකාශකයෝ ඇත්තටම ඉන්නවා දැන් ඉතින් පොත කාගෙන ඇවිල්ලා ගනි නේද ඒ තරම් හොඳ ප්‍රතිචාර තියෙන විදිහට තමයි මෙතුමා මේ ශේෂ්ත්‍රයේ ගණනාවකම මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන දැන් මේවර පොත් ප්‍රදර්ශනයේදීත් හොඳ ඉල්ලුමක් තිබුණා නේද මේ පොත් කිහිපය වෙනුවෙන් ඔව් ඇත්තටම ඉල්ලුමක් තිබුණා මොකද ප්‍රකාශකයෝ දෙන්නම මට ම කිව්වා දවස්ක් හරි දෙකක් හරි ඇවිල්ලා ඉන්න කියලා ඒගොල්ලෝගේ ප්‍රදර්ශන කුටිවල ඉතින් මම ඇත්තටම එහෙම දවස් 6ක් විතර ඇත්තටම හිටියා. ඉන්න වෙලාවෙ ඉතින් මම සමහරට එක ප්‍රකාශකයෙක්ගේ කුටියේ ඉන්නකොට අනිත් ප්‍රකාශකයාගෙන් පොත අරගෙන ඒ කුටියට ඇවිල්ලා මොකද එයාගෙන් අහුවාම කියලා තියෙනවා තැන ඇති කියලා. ඊට පස්සේ එතෙන්ද ඇවිල්ලා පොත අස්සම් කරගෙන ගියා ගොඩක් අය. සතුටුයි ඉතින් කවුරු හරි එහෙම කියවලා එකෙන් යමක් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඉතින් ලේකකෙක් හැටියට අවසාන සතුට දෙන්නේ එක්කනේ. මේක ඔව් ඉතින් ඒක හරි උත්තේජනයක් තව දෙයක් කරන්නවට. දැන් මේ කාරණා කීපයට එන්න කලින් අපි හිටියේ සංනිවේදකයන් වෙනුවෙන් අනාගත සංනිවේද වර්තමාන සහ අනාගත සංනිවේදන බලයනිය වෙනුවෙන් ඔබ කරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව එහෙම නැත්නම් ඒ පොතක් රචනා කිරීම ඉතාමත් අධ්‍යාපනික වටිනාකමකුත් සහිත. දැන් ඒ ගැන කතා කරනකොට කලිනුත් කරලා තියෙනවා සංනිවේදනය හා සම්බන්ධ ඔබේ මතකයන් ආවර්ජනය කරලා එක කෘතියක් කරනවා. ඊට පස්සේ අනිත් එක මේ තරුණ සංනිවේදකයා සහ ගුවන් විදුලි කියන පොත 2001 වසරේදී. ඔව්. ඒක ඇත්තටම තරංග ඕක මම කරේ මගේ පශ්චාත් උපාධිය මම කරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. ඒකට අවසාන වශයෙන් නිබන්ධනයක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ඒ නිබන්ධනේ ලියන කිට්ටුවම මට ගුවන් විදුලියෙන් මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා පිටරට යන්න. ඒක මේ ඒ ශිෂ්‍යත්වයේ මාතෘකුණේ තරුණයින් සඳහා ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය. එතකොට ඒකට මාව තේරෙනවා. ඉතින් ගිහිල්ලා කරාම ඉතින් මට අලුත් දැනුමක් එනවා ඒක. ඊට පස්සේ මම ඇවිල්ලා මම විශ්වවිද්‍යාලයට මම දුන්න මාතෘකාව වෙනස් කරගන්න ඉල්ලීමක් කරනවා මහාචාර්ය තිස්සකාරියවස මහත්මයා කියනවා හරි වෙනස් කරන්න ඉක්මනට ඕක දෙන්න නැත්නම් අනිත් අයගේ රිසල්ට් පරක්කු වෙනවා ඉතින් මම ඊටාම වේගෙන් ඕක ලිව්වහම පස්සේ ඒකට තියෙනවා අර සම්මුඛ පරීක්ෂණයක් තියෙනවානේ පොත කොහොමද ලිව්වේ කියලා බලන්න
ඒකෙදි මේ පැනල් එකේ හිටිය මහාචාර්ය සුනිල් ආරියරත්න මහාචාර්ය ඒ.වී. සුරවීර මහාචාර්ය තිස්ස කාර්යවස මහත්තයා. ඉතින් ඒ තුන් දෙනාම කතා කරලා කිව්වා මේක හරි අලුත් පැත්තක්. කවුරුත් ලියලා නැහැ ගුවන් විදුලි සහ මාධ්‍යවල තරුණයා සම්බන්ධව. කියලා තිස්ස කාර්යවස මට කිව්වා තමයි මේක මුද්‍රණය කරන්න. එහෙමනේ කියන්නේ. ඔව් එහෙමනේ කතා කරන්නේ. තමයි මේක මුද්‍රණය කරන්න. ඊට පස්සේ මම එයා කරාම ඇත්තටම මහින්ද කුමාර දළුපොත කියන මගේ මිත්‍රයාක දැකලා එයා අරන් ගිහිල්ලා ගොඩගේකට දීලා ඒක මුද්‍රණය කරනවා. මම ඒ වෙලාවේ විශාල ජීවිත කාර්යභාරයක හිටියේ මට ඇත්තටම මහන්සි වෙන්නත් පුළුවන් කමක් තිබුණේ නැහැ. තනිකර මහින්ද තමයි ওই පොත පිටිපස්සේ හිටිය චරිතේ. අන්තිමට මම දැක්කේ පොත මුද්‍රණය කරලා විතරයි. එයා අත් පිටපත අරන් ගියා මුද්‍රණය කරලා මට පෙන්නුවා. ඒක කවරෙත් අඳලා තියෙනවා ජනරංජන. KW ජනරංජන. ජනෙත් ඔක මට මම දන්නේවත් නැහැ මොකක් කවරයක් හැදුවේ කියලා. දැන් මේ කපිලජාගේ පොතනොත් අපි පොඩි උපුටාගෙන ඉමුට යම් පොඩක් තෝරගන්නක හොඳ තෝරගන්න ලස්සන එක. ඔක්කොම හොඳයි ලස්සනයි. නමුත් ඒ අතරින් අපිට ඉදිරිපත් කරන්න මේ වෙලාවේ දැන් ඒ අතරතුර මම ආවොත් එහෙම ඔබේ මේ වර්තමාන පරපුර ගැන ඔබ කතා කරන ඔවුන් පිළිබඳව විචාර කරන ඔවුන් පිළිබඳව යම් මැකීමක් කරන මේ කෘතිය තුළ ඔබ සටහන් කරන මෙන්න මේ වගේ කාරණාවක්. කවියක් වැනි කුමක් හෝ ලියන ගැහණුන්ට සහ පිරිමි හරි වෙනයි ඔබ කොමර ටිකක් වෙනස් විදිහට හිතනවා කියලා මම දන්නවා. ඔව්. ඔව් තරංග ඇත්තටම මම කියන්නේ අඩු මාසෙන් තමන්ගේ ජීවිත අත්දැකීමක් හෝ තමන්ගේ පරිකල්පනයක් කවියක් හැටියට පෙරලන කෙනෙක් කියලා කියන්නේ ඒක හොඳද නරකද කියනවට වැඩිය මම හිතන්නේ ඒක හරි ටර්නින් පොයින්ට් එකක් ලයිෆ් එකේ. ඒ කියන්නේ එහෙම අය අඩුයිනේ. එහෙම අය හරි අඩුයි සමාජයේ. ඉතින් එහෙම කෙනෙක් හරි සංවේදී කෙනෙක්. එයාට ඒක කවියක් හැටියට දැනෙන්නේ තමන්ගේ අත්දැකීමක් හෝ වෙනත් කෙනෙක්ගේ අත්දැකීමක් හෝ එහෙම නැත්නම් තමන්ගේ පරිකල්පනය ඇතුලේ ගොඩනැගිච්ච දෙයක් හැටියට කවියක් හැටියට එළියට දාන්න ඕනේ කියලා හිතන එකම මම හිතනවා ඒක හරි විශිෂ්ට දෙයක්. ඉතින් මම හිතුවේ එහෙම අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ එහෙම උත්සාහ කරන සියලු දෙනාත් මගේ ගෞරවයට පාත්‍ර වෙනවා කියන එක තමයි මම ওই පිදුමේ සතහන් කරලා ওই විදිහට දැම්මේ. දැන් උපුරාගෙන මක් ලෑස්තිද? ලෑස්ති කියන්නේ දැන් මේ එතුමා කිව්වනේ මේ කොහොමද ඒ ස්පිරිතාලේ නැත්තම් හොස්පිටල් එකකදී අපි කොහොමද රෝහලකදී දැනෙන හැඟීම් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. හැබැයි අපිට ඊට කලින් නැවතත් වෙලාව පොඩ්ඩක් මතක් කරගන්න ඕන. හරි. ඔයා කියවනොත් මම කියවනවා. මම කියවනවා. මොකද මේ දැන් අපි අර මාතෘකාවත් එක්කම යනවා කියපු නිසා මට හිතුණා එතනම තෝරගෙන කියවන්න ඕන කියලා. හරිම ලස්සනයි තරංග. මොකද ඊළඟ ප්‍රශ්නේ තමතක වෙන තැනකටම ඒ ලස්සනට අපිට එකතු කරලා තිනවා ජීවිතය ගැන කොහොමද අනිත් කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ විදිහට තමයි මෙතන සඳහන් කරලා තින්නේ. ඉන්ජෙක්ෂන් කටුතුඩ වියලුණු නහර මන්සලක ඇනි අතරමං වෙන අසරණ කමක් කඳුලක්ව අඬන්නට මෙන් ඇස් කෙවිනි අග තෙරපෙන. වම් මතති කැණිඋලාව ඇඟේ කොටසක් වෙලා දැන් නායි කාලෙකට නොගැලවෙන. අඳුරු එලිමය කොරිඩෝව මෙතනදී අවංකව මේ මොහොත අපට අප සම්මුඛ වෙන. ජීවිතයේ කොහොමද අපිට ඒ ජීවිතය අනිත්‍ය පැහැදිලි වෙන්නේ කියලා හරි ලස්සනට එකතු කරලා දීලා තියෙන තරංග. අර මෙතුමා මාතෘකාව නැත්තම් අපි කියන විදිහට පොතට නම යොදපු නිසාම මට ඒක අතට හම්බුණා කියවන්නම පුළුවන් වෙනවා. හරි වෙනස් අර ඔබ කිව්වා වගේ ඇත්තටම ඔබතුමා හරි අමුතු විදිහටනේ ජීවිත ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. හරිම ලස්සනට ජීවිතවලට ඒ අපි කොහොමද ජීවිතයයි අපි කාලය ගත කරන්න ඕනේ කියලා හරි ලස්සනට ඔබතුමා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ පැහැදිලි කිරීමත් එක්ක දැන් අපි යහපව වවොත් එහෙම වර්තමාන පරපුර ගැන පොඩ්ඩක් කතා බහ කරන්න. දැන් මේකේ අර විශේෂම කරපු සඳහනුත් එක්ක මොකක් හරි දෙයක් තමන්ගේ අත්දැකීමක් කවියක් බවට කවියක් වගේ එකක් බවට හරි පත් කිරීම වටනවා කියලා ඔබ කියනකොට වර්තමාන කවීත්වයට කවි ලියන අයට සාහිත්‍යයට පිවිසෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට දැනට යමක් කරගෙන යන අයට අත්දැකීම් බහුල කෙනෙක් විදිහට මොකක්ද දෙන්න තියෙන උපදේශය? ඔව් තරංග මම අර අපේ කතාබහ පටන් ගන්න තැනදිත් තරංග අහපු දෙයකට මම කියවනේ සමාජ මාධ්‍ය හරහා මේ කවි අපි කියන බූස්ටිං එකක් වුණා කියලා. කවි කියන ශේෂ්ත්‍රේ එහෙම වුණා. ඒකට හේතුව තමයි කවිය කියලා කියන්නේ කෙටි ප්‍රකාශනය. එතකොට දැන් සමාජ මාධ්‍යවල දිග ප්‍රකාශන දැම්මට කවුරුත් බලන්නේ නැහැ දිගට. ඒ නිසා අර කෙටි එක හින්දා කවිය වගේ ශානර එකට ලොකු බලපෑමක් වුණා. ඉතින් ඒකේ හොඳ නරක දෙකක් තියෙනවා. එකක් තමයි දැන් සමහර කවි දැම්මහම එයාගේ මිතුරු කවියේ ඉන්න හොඳ දෙනෙක් මේක මාර කවියක් මේක හරි ලස්සනයි විශිෂ්ටයි එහෙම එහෙම කමෙන්ට් කරනවා. එතකොට ඒ අදහස් දැක්වීම තමන් වැරදියට ගත්තොත් මං හිතන්නේ උපංගේම කවියා මිය යනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒව ගන්න එපා ඒව දිහා බලලා ඒව බොහොම අපි කියනවා මේ සමසිතින් දරන්න.
අදිනිශ්චය කරගන්නත් එපා නරකක් කවුරු හරි කිව්වොත් ඒක ගැන දුක් වෙන්නත් එපා. ඒක සමසිතින් දරලා ඒවා දියුණු කරගන්න කියලා. ඉතින් ඒ නිසා මම හුඟක් ඔය කවිලින අයටත් මාව හම්බෙන්න සමහරව පෙරවදන් ලියා ගන්න එහෙම එනවා. ආවහම සමහර පොත් තියෙනවා ඇත්තටම මුද්‍රණයට සුදුසු නැහැ. ඉතින් මම එතකොට ඇත්තටම කියනවා. මම කියනවා මේක එපා කරන්න. ඔයා තව අවුරුද්දක් දෙකක් ඉවසන්න. ඉවසලා මේක කරන්න කියලා. ඉතින් සමහර අය මාත් එක්ක අමනාප වෙච්ච දෙනුත් තියෙනවා ඒකට. හැබැයි සමහර අය ඒක එහෙම පිළි අරගෙන අවුරුදු දෙකකින් පස්සේ කරාම ඒ මම පස්සේ පොත අතට ගත්තාම මම එයාට කතා කරලා කියනවා මම ඔයාට කිව්වේ මෙන්න මේක තමයි බලන්න දැන් ඔයාගේ කවියේ තියෙන තැන කියලා. ඒ අත්දැකීම් බහුල වීම සහ පත පොත කියවීම හරහා ඒ කවියට ලොකු බරක් එනවා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම කවි ලියන එක ඉතාම හොඳ දෙයක්. හැබැයි තමන්ගේ කවිය යම් යම් හේතුනොට අදිනිශ්චය කරගන්න එපා. ඒක හදාරන්න. මම හැම වෙලෙම කියන දේ තමයි තමයි මොනවා හරි ශේෂ්ත්‍රයක් ඉන්නවා නම් දැන් තරංග ඕගොල්ලෝ අපි මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නකොට අපි මාධ්‍ය හදාරනවා. ඔව්. දැන් මම ගුවන්විදුලියේ සක්‍රීය වෘත්තිකයෙක් හැටියට ආවහම මම කරපු පළවෙනි දේ තමයි ගුවන්විදුලියේ හදාරපු. මොකද මම දන්නේ නැහැ ගුවන්විදුලිය ගැන. ඒ වගේ කොයි වගේ මාධ්‍යයක්ද මේකෙන් මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි පතපත හොයාගෙන මම කියුවා. ඉතින් මම කියන්නේ ඕනම ශේෂ්ත්‍රයකට ආවොත් ඒ ශේෂ්ත්‍රය පිළිබඳව හදාරන්න. ඒ හදාරලා පූර්වජයන් ලිව්ව දේවල් කිව්ව දේවල් හොයලා ඒවා අහලා මේවා කරගන්න. දැන් මම ප්‍රසන්ට කෙනෙක් හැටියට වැඩ කරන කාලේ මගේ හිටිය මෙන්ටර් තමයි ලැරී කිං. එතකොට මම ලැරී කිංගේ සියලු වීඩියෝ බලනවා. ලැරී කිං කියලා තියෙන දේවල් හොයා ගන්නවා. එතකොට අදටත් දැන් ලැරී කිං පහුගිය කොවිඩ් සමයේ මිය ගියා. ඒ මිය යන වෙලාවේ මිය ගියා කියලා ඒ නිවුස් එක ආපම මට විශාල දුකක් දැනුණා. මොකද එයා මට ජීවිතේට හම්බ වෙලා නැහැ. හැබැයි එයාගේ වැඩ වලින් මම මාර දේවල් ඉගෙන ගත්තා. ඉතින් එයා මැරුණාමත් මම මගේ Facebook පිටු වල මට විශාල වේදනාවක් දැනෙනවා. මොකද මේ මිනිස්සයා මට මෙන්ට කෙනෙක්. ඉතින් මම කියන්නේ ප්‍රසන්ත කෙනෙක් වුණාම උනත් ඒ හැදෑරීම තියෙන්න ඕනේ. දැන් ටීම් සෙබස්තියන් ලාගෙන. ඒගොල්ලෝ ගැන හදාරන්න ඕනේ ඊළඟට තව ගර් කෙනෙක් ඉන්න මට නම මතකයි. ඉතින් අර මම ලියනකො අලුත් පොතේ මම ඒගොල්ලොන්ව උපුටලා දක්වනවා. ඒගොල්ලෝ කියපු දේවල්. දැන් මම හිතන්නේ ඔබටත් මේක හොඳයි. ලැරිකින් එක තැනකදී කියනවා මම ආසම දේ තමයි අහගෙන ඉන්නේ. අපේ හුඟක් ප්‍රසන්ටර්ස්ලා කරන්නේ අහගෙන ඉන්නේ නැහැ කතා කරනවා. ලැරිකින් එක කියනවා ලැරිකින් තව තැනකදී කියනවා ඔබේ ආරාධිතයා කිසිම වෙලාවක බොක්සින් වලල්ලක තමන්ගේ ප්‍රතිවාදියා ලෙස නොසිතන්නේ. ඉතින් අපේ සමහර අය බොක්සින් වලල්ලක ඇතුළට දාලා අරමනොච්චර ලේන කාරදිනවා ප්‍රසන්ටර්ස්ලා. මං කියන්නේ ඒවා වැරදි. ඒවා ජාත්‍යන්තරවත් පිළිගත්තේ නැති දේවල්. දැන් රොබර්ට් මැක්ලිෂ් කියන BBC එකේ හිටපු ලේකක නිෂ්පාදකවරයාගේ පොතක් තියෙනවා. ඒක ලෝකෙ පිළිගන්නේ රේඩියෝ බයිබල් එක ඇතුළේ. ද රේඩියෝ ප්‍රොඩක්ෂන් කියලා. මැක්ලිෂ්ගේ පොතේ එයා කියනවා ඕක. ඩූස් ඇන් ඩෝන්ට්ස් කියලා එයා කියලා දෙලා තියෙනවා ප්‍රසන්ට කෙනෙක් මේවා කරන්න එපායි කියලා. ඉතින් ඒක නිර්ණායකයක් හැටියට අර බලපුවාම ලංකාවේ ප්‍රසන්ටර්ස්ලාගෙන් 90%ක් අර මේ මැක්ලිෂ් කියන ඩෝන්ට්ස් කියන දේවල් කරන අය. ඉතින් ඒකින් තමයි මට හිතුනේ ඇත්තටම ඒ පරපුරටත් මගේ ශේෂ්ත්‍රයේ එක නිසා ඒ පරපුරටත් යමක් මේ කියවන්න හරි ඉතුරු කරන්න ඕනේ කියලා තමයි මම ඔය අර අලුත් පොත ලියන්න පටන් ගත්තේ. ඒකෙදි මම ඉතින් එක එක ප්‍රෝග්‍රෑම් කන්ටෙන්ට් එක අනු අන්තර්ගතය අනු ප්‍රසන්ටගේ රෝල් එක වෙනස් වෙන හැටි ඒකේ මම කියන්නේ ක්‍රීඩා ප්‍රසන්ට කොහොමද කරන්න ඕනේ ඊට මේ වගේ සාකච්ඡා මෙහෙම නාය කොහොමද කරන්න ඕනේ සම්මුඛ සාකච්ඡා මෙහෙම නාය කරන්නේ කොහොමද සජීවී විස්තර විචාරකයේගේ ඩූස් ඇන්ඩ් ඩෝන්ට්ස් මොනවාද ඒ ටික ඔක්කොම ඒ පොතට අන්තර්ගත කරලා ගියා. අපිටත් හොඳ අදවස පුංචි දේශනයක් බවට පත් වෙනවා නේද? හොඳ දැනුමක් එකතු කරගන්න පුළුවන් අපිටත්. ඒ තමන්ගේ ප්‍රවීණත්වයේ තියෙන අත්දැකීම් එක වසර ගණනාවක් රූපවාහිනී ශිෂ්‍යයෙ වුණ ශිෂ්‍යයෙ මාධ්‍ය ශිෂ්‍යත් එක්ක ලැබුණු අත්දැකීම් බොහොම ඉක්මනින් අපි අතටපත් කරනවා නම් අපි හරි සතුටුයි. මොකද ගන්න හොගක් දේවල් තියෙනවා අපිට අර අහගෙන ඉන්නා වගේම තමයි කියවලා දැනුම එකතු කරගෙන තවදුරටත් යහපත් ගමනක් යන්න අපි හැමෝම හරි ආසයි හරි කැමති. ඔබ වගේ ප්‍රවීණයෙක්ගෙන් එවැනි දේවල් අපිට ලැබෙනවා කියන එක හරි වටිනවා. බොහොම ස්තුතියි එවැනි අදහසක් එක්ක එවැනි දෙයක් කරන්න උත්සාහගතතර යලිතතාවක් ඒ ස්තුතිය ඔබට පිරිනමනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ අලුත්ම පොත් දෙක පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්න මේ විදිහට අපි ආරාධනා පිළි අරගෙන ආවට නවකයින්ට අලුත් අයට කවියට පෙම්බඳින අයට ඉතා හොඳ උත්තේජනයක් ඔබ මේකෙන් ලබා දෙනවා. තවදුරටත් සාහිත්‍යයට කලාවට සියල්ලටම යහපත් දේ කරන ශක්තිය දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි තරංග. බොහොම ස්තුතියි. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
video ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.